තාරකා විද්‍යා විශේෂේෂ්ත්‍රය කියන්නේ ඉතාමත් පුළුල් වගේම දැනට පවතින ඉපැරණිම විෂයක් කිව්වොත් නිවැරදි. ඉතින් ක්‍රිස්තුපූර්ව ගණන්වල සිට තාරකා විද්‍යාව ගැන විවිධ තොරතුරු නව සොයා ගැනීම් බොහොමයක් අසන්නට ලැබෙනවා. ඉතින් අද වර්තමානයේදී තිබෙන තාක්ෂණික දියුණුවත් සමග විවිධ දුරේක්ෂ, අභ්‍යවකාශ ගවේෂණ යානා සහ විද්‍යාත්මක ගණනය කිරීම මගින් තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් නිරන්තරයෙන් සිදුවෙනවා. නමුත් අතීතයේ දෙස බැලුවොත් තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් සිදු කළේ තාක්ෂණික යන්ත්‍ර භාවිතය අවම වශයෙන් යොදාගෙනයි. ඉතින් අද මේ වීඩියෝ එකෙන් පෘථුවිය සහ විශ්වය ගැන අතීතයේ සිටි දාර්ශනිකයන් සහ විද්‍යාඥයින් ඉදිරිපත් කරපු මත සහ සොයා ගැනීම් කිහිපයක් කතා කරමු. අංක 1. ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් කියන්නේ ග්‍රීසියේ වාසය කරපු ලෝකයේ සුප්‍රකට දාර්ශනිකයෙක්. ඒ වගේම ඇරිස්ටෝටල් දක්ෂ ග්‍රීක දාර්ශනිකයෙක් වූ ප්ලේටෝගේ ශිෂ්‍යයෙක්. මීට අමතරව ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා විදියටත් ඇරිස්ටෝටල් කටයුතු කළා තියෙනවා. තාරකා විද්‍යාව, ඉතිහාසය, දේශපාලන විද්‍යාව ආදී විෂයන් අධ්‍යයනයේදී ඇරිස්ටෝටල් කියන්නේ නැතුවම බැරි චරිතයක්. ඉතින් මොහු විශ්වය ගැන ප්‍රකාශ කරපු සංසිද්ධීන් බොහොමයක් අතරින් ඔහු විසින් ඉදිරිපත් කරපු භූකේන්ද්‍ර ආකෘතිය නිසා තාරකා විද්‍යාව වැරදි දෘෂ්ටියකට ගෙන යන්නට සමත් වුණා. ඉතින් ඔහු ප්‍රකාශ කළේ පෘථුවිය විශ්වයේ හරිමැද පිහිටා තිබෙන බවත්, සූර්යයා ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන් මෙන්ම තාරකාද පෘථුවිය වටා ගමන් කරන බවයි. ඉතින් මේ ප්‍රකාශ අද වර්තමානයේ විදියට ගත්තොත් සම්පූර්ණයෙන්ම බොරුවක් බව අපිට අවබෝධ කරගන්න පුළුවන්. මොකද පෘථුවියේ සිට අහස දෙස බලද්දී සූර්යයා ඇතුළු සියලුම ආකාශ වස්තූන් පෘථුවිය වටා ගමන් කරනසේ පෙනුණත්, මෙහිදී සැබවින්ම සිදුවන්නේ පෘථුවිය භ්‍රමණය වීම හා පරිභ්‍රමණය වීම නිසා නිශ්චලව පවතින ආකාශ වස්තූන් පෘථුවිය වටා ගමන් කරනවාසේ පෙනීමයි. ඉතින් මේ දේ උපයෝගී කර ගනිමින් තමයි ඇරිස්ටෝටල් භූකේන්ද්ර ආකෘතියක් නිර්මාණය කරලා තියෙන්නේ. අංක 2. ක්ලෝඩියස් ටොලමි. ක්ලෝඩියස් ටොලමි කියන්නේ ක්‍රිස්තු වර්ෂ 100 178 අතර කාලවකවානුවේ ජීවත් වුණු ඇලෙක්සැන්ඩ්‍රියා කෞතුකාගාරයේ සේවය කළ අයෙක්. ඉතින් මොහු සිටි කාලවකවානුව වන විටත් ඇරිස්ටෝටල්ගේ භූකේන්ද්ර ආකෘතිය ලෝකයේ සුප්‍රසිද්ධ න්‍යායක් වෙලා තිබුණා. ඉතින් මොහු මේ න්‍යාය තව තවත් ඔප්පු කරමින් ඇරිස්ටෝටල් නිවැරදියයි ප්‍රකාශ කිරීමට නිතරම උත්සාහ කළා. ඉතින් ටොලමිට අනුව ඔහු ප්‍රකාශ කළේ සෑම ග්‍රහ වස්තුවක්ම අපිචක්‍රය නමින් හඳුන්වන කුඩා කක්ෂයක ගමන් කරන අතර අපිචක්‍රයේ කේන්ද්‍රය විකේන්ද්‍රික යනුවෙන් හැඳින්වෙන විශාල කක්ෂයක ගමන් කරන බවයි. තේරණ සිංහලෙන් කිව්වොත් ඔහු මේ ප්‍රකාශ කරලා තියෙන්නේ ග්‍රහ වස්තුන් කක්ෂයක ගමන් කරන අතර තවත් කේන්ද්‍රයක් වටා කුඩා කක්ෂයක එම ග්‍රහ වස්තුන් ගමන් කරනවා කියලා. දැන් මේ පින්තූරයෙන් ඔහු ප්‍රකාශ කරපු සංසිද්ධිය හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් ගුරුත්වාකර්ෂණය කියන න්‍යාය එකල සොයාගෙන නොසිටි නිසා තමයි මේ අපිචක්‍ර නමින් හඳුන්වන සංකල්පය එළියට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඔවුන් ගුරුත්වයේ බලපෑම නිසා ග්‍රහ වස්තුවක කක්ෂයේ වෙනස් වන බව දැන නොසිටීම නිසා මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකියි. ඒ වගේම ටොලමිට අනුව සූර්යයා සහ චන්ද්‍රයාට අපිචක්‍ර පිහිටා නොමැති බවත් ප්‍රකාශ කරනවා. තවද පෘථුවිය විකේන්ද්‍රික කේන්ද්‍රස්ථානයේම නොව යන්තමින් එහි පැත්තකට බරව පිහිටා ඇතැයි ටොලමි ප්‍රකාශ කරනවා. ඉතින් ටොලමි කියන විදියට විශ්වයේ කේන්ද්‍රයේ පෘථුවියත්, පෘථුවියෙන් පසු චන්ද්‍රයාත් පිළිවෙලින් බුධ, සිකුරු, සූර්යයා, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු පිහිටා තියෙනවා. ඉතින් මේ න්‍යාය වර්තමානයේ විදියට ගත්තොත් සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව මතක තබා ගන්න. අංක 3. නිකොලස් කොපර්නිකස්. එකල ඇරිස්ටෝටල් සහ ක්ලෝඩියස් ටොලමි දෙදෙනා විසින් ඉදිරිපත් කරපු භූකේන්ද්‍ර ආකෘති මිත්‍යාවට පිටපිටම පහර එල්ල කරපු විද්‍යාඥයෙක් ලෙස කොපර්නිකස් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මොහු භූකේන්ද්‍ර ආකෘතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් සූර්ය කේන්ද්‍ර ආකෘතියක් ලෝකයට ඉදිරිපත් කරනවා. ඉතින් සූර්ය කේන්ද්‍ර ආකෘතිය පදනම්ව ඔහු ප්‍රකාශ කළේ සූර්යා නිශ්චලව විශ්වයේ කේන්ද්‍රයේ තිබෙන බවත්, සූර්යා වටා අනිකුත් ග්‍රහ වස්තුන් ගමන් කරන බවත්, පෘථුවිය තම අක්ෂය වටා භ්‍රමණය වන බවයි. ඒ වගේම චන්ද්‍රයා පෘථුවිය වටා ගමන් කරන බවත් ඔහු ප්‍රකාශ කළා. ඉතින් ඔහුගේ මේ ප්‍රකාශයන් නිවැරදි වුවත් ඇරිස්ටෝටල්ට හිතවත් වූ පිරිස වගේම ඇරිස්ටෝටල් අනුගාමිකයන්ගෙන් කොපර්නිකස්ට දැඩි විවේචන එල්ල වුණා. මොකද ඒ විදිහ ඇරිස්ටෝටල් සහ ටොලමිගේ භූකේන්ද්‍ර ආකෘතිය මුළු ලොවක්ම පිළිගන්නා න්‍යායක් වී තිබුණු නිසා. පසුව මේ සූර්යකේන්ද්‍ර ආකෘතිය තවදුරටත් පැහැදිලි ලෙස බ්‍රූනෝ නමින් හඳුන්වන විද්‍යාඥයෙක් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔහු ඉදිරිපත් කරපු හේතුන් භූකේන්ද්‍ර ආකෘතියට බොහෝ සෙයින් විරුද්ධ වූ නිසා ක්‍රිස්තු වර්ෂ 1600 වසරේ පෙබරවාරි 17 වෙනි දින ඔහුව පණ පිටින් පුළුස්සා දැමූ බවක් වාර්තා වෙනවා. අංක 4. ජොහන්නස් කෙප්ලර්. ඉතින් කොපර්නිකස් ලෝකයට ඉදිරිපත් කරපු සූර්යකේන්ද්‍ර ආකෘතිය තවදුරටත් සනාථ කරන්නට ජොහන්නස් කෙප්ලර් විශාල සහයෝගයක් ලබා දුන්නා. සෑම ග්‍රහ වස්තුවක්ම සූර්යයා වටා ගමන් කරන්නේ චක්‍රාකාරව නොව ඉලිප්සාකාර මාර්ගවල බවත්, සියලු ග්‍රහලෝකවල ඉලිප්සාකාර ගමන් මාර්ගයේ පොදු නාභිය
සූර්යා බවත් සොයාගත්තේ කෙප්ල විසින්. ඒ වගේම ග්‍රහවස්තුවක් තම ඉලිප්සාකාර කක්ෂයේ ගමන් කරන ආකාරයේ නිරීක්ෂණය කොට ප්‍රධාන නියම තුනක් ඉදිරිපත් කරන්නත් කෙප්ල සමත් වුණා. ඉතින් මේ නියම තුන තමයි සෑම ග්‍රහලෝකයක්ම සූර්යා එක් නාභියක් කොටගත් ඉලිප්සාකාර මාර්ගවල ගමන් කිරීම, සෑම ග්‍රහවස්තුවක්ම සූර්යාට සමීපයේදී වැඩි වේගයකින් හා සූර්යාගෙන් දුරස්ත වන විටදී අඩු වේගයකින් ගමන් කිරීම, යම් ග්‍රහලෝක ආවර්ත කාලයේ වර්ගය එහි කක්ෂයේ අර්ධමහා අක්ෂයේ ඝණයට අනුලෝමව සමානුපාතික වීමාදී වශයෙන් නියම තුනක් කෙප්ල විසින් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මොහු විසින් ඉදිරිපත් කරපු මේ නියම තුන නිසා ග්‍රහලෝක වල්ගාතරු මෙන්ම හිරුවටා සංවෘතපතයක ගමන් කරන ඕනෑම වස්තුවක ගමන් මාර්ගය විස්තර කිරීමට දැන් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ජොහන්නස් කෙප්ල කියන්නේ තාරකා විද්‍යාවේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් කිව්වොත් නිවැරදි. අංක 5 ගැලීලියෝ ගැලීලි. ඉතින් තාරකා විද්‍යාව ගැන කතා කරද්දී නැතුවම බැරි විද්‍යාඥයෙක් තමයි ගැලීලියෝ ගැලීලි කියන්නේ. ඉතින් මොහුත් කොපර්නිකස් විසින් ඉදිරිපත් කරපු විශ්වයේ සත්‍ය න්‍යාය වන සූර්ය කේන්ද්‍ර ආකෘතිය පිළිගත් අයෙක්. ඇත්තටම කොපර්නිකස් සහ කෙප්ල විසින් ඉදිරිපත් කරපු සියලුම තොරතුරු සත්‍ය වශයෙන් සාක්ෂි ඇතුව ඉදිරිපත් කරන්නට මොහුට හැකියාවක් ලැබුණා. මේ නිසා ඇරිස්ටෝටල් හා ටොලමී එකතුවේ නිර්මාණය කරපු භූකේන්ද්‍ර ආකෘතිය මිනිසාගේ සිත්වලින් ඉවත් කිරීමට විශාල මෙහෙවරක් ගැලීලියෝ විසින් සිදු කළා තියෙනවා. ඉතින් ගැලීලියෝ තම දුරේක්ෂ ආධාරයෙන් සූර්ය කේන්ද්‍රීය සංකල්පය සනාථ කරන්නට ඔහුගේ නව සොයාගැනීම් මගින් හැකියාව ලැබුණා. ගැලීලියෝ සොයාගත් නව සොයාගැනීම් අතර පෘථුවිය මෙන්ම සූර්යාද තම අක්ෂය වටා භ්‍රමණය වීම, සූර්යාගේ පෘෂ්ඨයේ පවතින අඳුරු ලප, බ්‍රහස්පති ග්‍රහයාගේ ප්‍රධාන චන්ද්‍රයන් 4 දෙනෙක්, චන්ද්‍රයාගේ ඇතිවන චන්ද්‍රකලා ආකාරයටම එම සිද්ධිය සිකුරු ග්‍රහයාගේද ඇතිවන බව, ශීරපත මන්දාකිණියේ තාරකා සහ එම තාරකා සූර්යා වැනි බව ආදී සොයාගැනීම් රැසක් ගැලීලියෝ විසින් ඉදිරිපත් කළ තියෙනවා. ඒ නිසාම ගැලීලියෝ ගැලීලි තාරකා විද්‍යාවේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මෙතරම් සොයාගැනීම් රැසක් සිදු කළත් භූකේන්ද්‍ර ආකෘතියට විරුද්ධව කටයුතු කරපු නිසා ගැලීලියෝට ආගමික මතයට විරුද්ධ වූවා යැයි පවසා සිරගත වීමටත් සිදු වෙනවා. අවසානයේ ක්‍රිස්තු වර්ෂ 1642 වසරේ දැස් අන්ධ වී ඔහු මියගිය බවත් වාර්තා වෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කළේ පෘථුවිය සහ විශ්වය ගැන අතීතයේ සිටි දාර්ශනිකයන් සහ විද්‍යාඥයන් ඉදිරිපත් කරපු මත සහ සොයාගැනීම් කිහිපයක් ගැනයි. තවත් මේ ආකාරයේ වීඩියෝ දිගටම නරඹන්න අපේ චැනල් එක subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන පුංචි bell icon එක click කරොත් අපි දාන වීඩියෝ ඔයගලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වේවි. තවත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.